Martu Visidavanada, Braspatinda. Live from the EAP studio. ආයුබෝවන් සුභම සුභ දසනක් ප්‍රාර්ථනා කරනවා ඔබගේ ජීවිත ගමන තුළ කිසිවෙකු විසින් ඔබගේ ජීවිත ගමන පහත හෙලීමට කියන කරනු ලබන කිසිම දෙයක් ඔබගේ සිතට ගන්නට එපා ඔබගේ ගමන නිවැරදි නම් ඔබගේ අරමුණු ඔස්සේ එකෙලේ ගමන් කර ඔබගේ ජීවිතය යහපත් කර ගන්නට සාර්ථක කර ගන්නට කටයුතු කරන්න ඒ පුංචි අවදනත් සිහිපත් කරන ගමම්ම අදත් බ්‍රහස්පතින්දා දවසේ අද දවස ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ සුපුරුදු විදිහටම අද දවස ආරම්භ කරන්නට මත්තෙන් එහි පසුකෝ ධර්ම දේශනාවට පෙරවරු හයට ඔබට සවන් දීමට හැකියාව ලැබෙනවා අද දවසේදී එහි පසුකෝ ධර්ම දේශනාවගේ අනුශාසකයන්න් වහන්සේ පිළිබඳව මතක් කරන්න අද දවසේ හලාවත කොක්කවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිකාරී කම්මට්ටනාචාර්ය පූජ්‍ය ඔක්කම්පිටියේ කසප ස්වාමින් වහන්සේ අද දවසේ එහි පසුකෝ ධර්ම දේශනාවේ දේශකයන්න් වහන්සේ ලෙස සහභාගී වීමට නියමිතව තිබෙනවා අද දවසේ මාතෘකාව පිළිබඳව මතක් කරන්න අද දවසේදී පසින්දු නම් බමුණෙක් ඇසූ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන් අපූර්ව පිළිතුර තමයි උන්වහන්සේගේ දේශනාවට පාදක වෙලා තිබෙන්නේ ඒ වගේම තමයි ඉන් අනතුරුව අද දවසේ ආරම්භයේ පිළිබඳව මතක් කරන්න අද දවසේදී සුපුරුදු විදිහටම දේශීය පුවත් විදේශීය පුවත් ඒ වගේම කලා ලෝකයේතරතුරුත් ඒ වගේම ක්‍රීඩා ලෝකයේතරතුරුත් ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානම් සිටිනවා අද දවසේ දේශීය පුවත් වෙතට අවධානය යොමු කරනවා නම් අද දවසේදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාපත්‍ය විපක්ෂයේ විසින් ගෙනෙනු ලබන විශ්වාසභංග යෝජනාව කථානායක කරූ ජයසූරිය මහතා වෙත ඊයේ බාර දෙනු ලැබුවා විශ්වාසභංග යෝජනාවට ප්‍රමුඛත්වයක් ලබා දෙන්නයි ඒකාබද්ධ විපක්ෂය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ඉතින් මේ පුවත සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අද දවසින් ඔබට කියන්නට අපි සූදානම්ින් සිටිනවා ඒ වගේම තමයි මහා මාන්නේ ඩී.ඒ. සේනානායක මහතාගේ 66 වෙනි ගුණානුස්මරණ දිනයේ අදට එදී තිබෙනවා ඉතින් ඒ පිළිබඳවත් තොරතුරු රසක් අද දවසින් ඔබට ගෙනෙන්නට අපි සූදානම්ින් සිටිනවා ඒ නිසා ආරාධනා කරනවා පෙරවරු 8 වෙනිදේ කද දවස සමගින් රැඳී සිටින්නට කියා ඔබ දන්නවා මේ දවස්වල වෙළඳ පොලේ පොල් මිල ගණන ටිකක් වැඩි කියලා. ඉතින් මේකට ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ රට තුල පොල් හිඟයක් ඇති වෙලා තිබෙන නිසා. පොල් හිඟයක් මතුවන්නේ ඇයි? මේ කාරණාව සම්බන්ධයෙන් මේ පොල් හිඟේ මතුවන්නට හේතුව කුමක්ද කියලා අද දවස කණ්ඩායම විමසීමක් කරා. ඉතින් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට අද දවසින් අපි සූදානම්. ඒ වගේම තමයි නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයන් පිළිබඳවත් නිරන්තරයෙන්ම අපි ඔබට පුවත් වාර්තා කරනවා. නීති විරෝධීව ගිනි අවියක් ළඟාගත් ළඟ තබාගත් විශ්‍රාමික යුද හමුදා සෙල්ලකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවට ගොඩගෙන තිබෙනවා. ඉතින් මේ පොතත් අද දවසින් ඔබට වාර්තා කරන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි තිස්ස මහාරාම බෙරලිකල කඳුළුකල රක්ෂිතයේ පවත්වාගෙන යන කලුකල් කොරියක් නිසා ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ගැටලු රසකට මුහුණ දී තිබෙනවා. උතින් ඔවුන්ගේ ගැටලුත් අද දවසින් ඉදිරිපත් කරන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි විදේශ පුවත් වෙතට අවධානය යොමු කරද්දී කොසෝවෝ රාජ්‍යයේ පාර්ලිමේන්තුව තුල නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම පාර්ලිමේන්තු ගර්භයේ තුල විපක්ෂයේ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවටත් වාර්තා වෙලා තිබෙනවා. ඉතින් මේ විදේශ පුවත තවත් විදේශ පුවත් බොහොමයකට අද දවසින් ඔබට කියන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි කෙලිබිම වෙතට අවධානය යොමු කරද්දී 2019 වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට බටහිර ඉන්දිය කොදුව කණ්ඩායම ඊයේ සමත් වුණා. ඉතින් මේ ක්‍රීඩා පුවතත් ඒ වගේම තවත් ක්‍රීඩා පුවත් රසකුත් අද දවසින් ඔබට කියන්නට අපි සූදානම්ින් සිටිනවා. ඒ වගේම තමයි මතක් කරන්නට ඕනේ සුපුරුදු විදිහටම ආරම්භයේදීම සඳහන් කළ ආකාරයට ඔබගේ ආධ්‍යාත්මික සොය වෙනුවෙන් එහි පසුකෝ ධර්ම දේශනාව සෑම දිනයකම අපි ගෙනෙනවා. ඉතින් යලිත් මතක් කරන්නම් අද දවසේ දේශකයන්න් වහන්සේ පිළිබඳව අද දවසේ හලාවත කොක්කවිල වනරතන ආරණ්‍ය සේනාසනාධිකාරී කම්මට්ටනාචාර්ය පූජ්‍ය ඔක්කම්පිටියේ කසප ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ සූදානම්ින් සිටිනවා. එහි පසුකෝ ධර්ම දේශනාවට සහභාගී වීම සඳහා අද දවසේ මාතෘකාව කවන්නේ පසින්දු නම් බමුණෙක් ඇසූ ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දුන් අපූර්ව පිළිතුර. එසේනම් මේ සූදානම් වන්නේ හිපසිකෝ ධර්ම දේශනාවට යොමු වන්නට. ආයුබෝවන් සුබ උදෑසනක් ඒ වගේම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ නැවත වතාවක් එක්වී සිටින්නේ අද දවස් වැඩසටහන සමගින්
නැවුම් දවසක් නැවුම් බලාපොරොත්තු සමගින් ආරම්භ කරන්න තමයි අපි සියලු දෙනා සෝදානමින් සිටින්නේ. ඒ නිසා ඔබටත් ආරාධනා කර සිටිනවා මේ නැවුම් දවස නැවුම් විදියට ආරම්භ කරන්න එක්වන්න අද දවස සමග. ආයුබෝවන් චාවික සුබෝදයසනක් ආයුබෝවන් මදචාන් සුබෝදයසනක් ඒ වගේ මතක් කරන්න ඕනේ දේශීය පුවත් විදේශීය පුවත් වගේම කලා ලෝකයේ තොරතුරු තවත් බොහෝ දේ ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අද දවසින් අපි සෝදානමින් සිටිනවා. ඒ නිසා ආරාධනා කරනවා රැඳී සිටින කියා පෙරවරු 8 වෙනි දේ කද දවස සමගින් චාවික ඔබ ඉන්දියා මේ සියල්ලටම කලින් අදත් සුපුරුදු පරිදි මුල් අවධානයේ දවසේ පෙළ ගැස්ම වෙතයි. බාරතුන් විශ්වාස බංක යෝජනාවට ප්‍රමුඛත්වයේ දෙන්නේයි ඒකාබද්ධයේ කතානායකගෙන් ඉල්ලයි. කඳුළුගල රක්ෂිතයේ කඳුළු කතාව. පොල්මිල ඉහළ යාමට හේතුව. අමුපොල පරිභෝගිකයා සහ නිෂ්පාදන කළොත. ওই තරඟයයි තමයි මේ නිෂ්පාදනයේ අඩුවටත් මිල වැඩි වීමටත් හේතුව. කොසෝවෝ පාර්ලිමේන්තුවට කඳුළු ගෑස් ප්‍රහාරයක්. අද දවසින් මුලින්ම අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන ආ විශ්වාස බංග යෝජනාව ගැන කියන්න. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ විසින් ගෙන ආ විශ්වාස බංග යෝජනාව කථානායක කරෝ ජයසූරිය මහතාට බාර දීම ඊයේ සිදු වුණා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් විසින් මේ විශ්වාස බංග යෝජනාව කථානායකවරයාට බාර දුන්නේ ඔහුගේ පාර්ලිමේන්තු නිල කාමරයේදී. मंत्री वरुण पनास्पास दिने कुगे अत्तनिन्योत विश्वास भांग योजनावत एकाबद्ध विपक्षे मंत्री वरुण पनास एक दिनेक सहा आंडुव नियोचने करन श्रीलंका निधास पक्ष मंत्री वरुण हतर दिने कुद अत्सं तबाति बिनमा श्रीलंका निधास पक्षेन विश्वास भांग योजनावत अत्सं तबा एत्ते राज्यमात्य टीबी एकनायक नियोज अमात्य वरुण वन निशांत मुतुहेट्टिगम सुसंत पुंचनीलमे सहा पार्लिमेंतु मंत्री कादर मस्तान नेन अयाय केसे वितत मेम योजनाव संदहा हिटपु जनाधिपति महिंद राजपक्ष महता अत्सं तबा नह मम इताम वेदगत ලිපගොනුවක් ඔබතුමාට බාර දෙන්න නැකතට හොඳයි බලාගෙන ඉන්නවා දැන් බාර දෙන්න පුළුවන් කාමරයට එන්න කාමරයට එන්න සාමාන්‍යයෙන් දෙන්න කරන්නේ නැහැ කාමරයට බඳුම් කර වංචාව ඇතුළු චෝදනා 14 කින් අදාළ විශ්වාස බංග යෝජනාව සමන්විත වන අතර එය පාර්ලිමේන්තු න්‍යායපත්‍රයේ ඉහළම ප්‍රමුඛත්වයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ඒකාබද්ධ විපක්ෂීය කථානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා. ඒ සියලු බලපෑම් සියලු උත්සාහයන් පරාජයට පත් වෙලා තිබෙනවා. දැන් තිබෙන්නේ මෙය පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ අවස්ථාවට අපට ඉඩ කඩ කථානායකතුමා විසින් ලබා දීමයි. විශ්වාස බංග යෝජනාවන් 46ක් මේ පාර්ලිමේන්තුව තුල සභාගත වෙලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. මේ 47 වෙනි විශ්වාස බංග යෝජනාව. මේ විශ්වාස බංග යෝජනාවට ආණ්ඩුව ඇතුලේ ඉන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම අසම් කරන්න සූදානමින් හිටියා. නමුත් අවසාන මොහොතේ උන් කිව්වා මේ මේක අපි කරොත් විනය ක්‍රියා මාර්ග අරගෙන මන්ත්‍රීන කරුණ නැති කරලා ඉවර වෙලා වෙන්න පුළුවන් මේක පාර්ලිමේන්තුවට එන්නේ ජනතා විමුක්ති පෙරමුණ මේ විනිටත් විශ්වාස සභාව යෝජනාවට සහාය පළ කරනවා කියලා තියෙනවා. ඒතර 95601 අපිට ලැබිලා තියෙන නොනිල තොරතුරු තමයි දෙමළ ජාතික සන්ධානය මේකෙන් ඡන්දෙ දීමේ වැලකී සිටි ඉන්නවා කියලා. උන් වැලකී සිටියොත් අපිට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුගේ සහාය අවශ්‍ය වෙන්නේ 4යි නැත්නම් 20යි. මේ අතර ගමාත්‍යවරයාට එරෙහිව විශ්වාස බංග යෝජනාවක් ගෙන එන්නේ පසුගිය සමයේ සිදු වූ වංචා දූෂණ සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධ පරීක්ෂණ යටගැසීමට බවයි එක්සත් ජාතික පක්ෂය පවසන්නේ. ඒ සඳහා තම පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු සහාය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂය වැඩිදුරටත් පවසනවා. විශේෂයෙන්ම මේ විශ්වාස බංග යෝජනාව ගේන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පවහොද ගන්න ඊට සහයෝගය දෙනවා නම් ඒගොල්ලන්ගෙත් පවහොද ගන්න තමයි මේ විශ්වාස බංග යෝජනාවට සහයෝගය දෙන්නේ. පවුගේ කාලේ හොරකම් කරපුවා දූෂණය කරපුවා මිනී මරපුවා මේ නඩු දැන් තොගේ පිටින් ඇවිල්ලා තියෙනවා. මේ වගේම බේරෙන්න තමයි මේ විශ්වාස බංග යෝජනාව අද ගේන්නේ. ඒ නිසා අපි කියනවා පුළුවන් නම් මේ විශ්වාස බංග යෝජනාව ගේන්න අපි මේ විශ්වාස බංග යෝජනාව පරාජයට පත් කරනවා කියලා. එක්සත් ජාතික පක්ෂයේ මේ විශ්වාස බංග යෝජනාවට උදව් කරන්නේ නැහැ මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ එච්චර මොලේ අබලංගයි ඉන්නවා කියලා. අග්‍රාමාත්‍යතුමා කෙරෙහි විශ්වාසයක් නැත්නම් ඉතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට ආණ්ඩුවේ ඉන්න අමාරු වෙනවා. ඉතින් මම දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත්‍රීවරුන් පිරිසකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට හේතු වෙන්න මේ විශ්වාස බංග යෝජනාව ප්‍රයෝජනයක් ගන්නයි
මම කාවත් සුද්ධ කරන්නේ නැහැ. නමුත් එතුමා තමුන්ට තිබුණ ජනාධිපති අපේක්ෂකත්වය පූජා කරලා තමයි මේ ආණ්ඩුව පිහිටෙව්වේ. එතකොට මේ අසංකරණ ඇමතිවරු පහුගිය ටිකේ ඇමති සියලු සැපහසුකම් දීමනා සියලා ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට පිසිද්ද වෙන්න. අද ජාතික පුවත් සියල්ලකම වගේ ප්‍රධාන සිරස්තල බවට පත් වී තිබෙන්නේ ඊයේ බාරදුන් විශ්වාස භංග යෝජනාව ගැන වාර්තා කරන්න. ඒ අතරින් මා මුලින්ම තෝරා ගන්න ලබන්නේ දිවයින ජාතික පුවත්පත. දිවයින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මෙන්න මේ විදිහට වාර්තා කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූප සටහනක්ද ඔබට දක්වමින් විශ්වාස භංගයේ කතානායකට රනිල්ට එරෙහි චෝදනා 14න් 13ක්ම බැඳුම් කරේ සම්බන්ධව ඒකාබද්ධයෙන් 51ක් සමග ටීබී සුසන්ත මුතුහෙට්ටි කාදර් අත්සන් තබති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කර මන්ත්‍රීවරුන් කතානායකවරයාට විශ්වාස භංග යෝජනාව බාර දෙන අයුරු දක්වන ඡායාරූපයක්ද උපුටා දක්වා තිබෙනවා. ඒකාබද්ධය වෙනුවෙන් මහින්ද ගම්ලත් සහ රොෂාන් විශ්වාස භංග යෝජනාවට අත්සන් කර නැහැ. අගමැතිවරයෙකුට එරෙහිව ඉදිරිපත් වන තුන්වන විශ්වාස භංග යෝජනාව මෙය එයත් වාර්තා කර තිබෙනවා. ඔබ මේ දකින්නේ මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කර මන්ත්‍රීවරුන් විසින් ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකතුමාගේ නිල කාර්යාලයේදී විශ්වාස භංග යෝජනා බාර දුන් අවස්ථාව අජිත් තලහක්කොන් සමගින් කුෂාන් සුබසිංහ සමයේ මේ වාර්තාව ගෙන එන්නේ චෝදනා 14ක් යටතේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධයේ විසින් කතානායකවරයාට බහර දී ඇත යනුවෙන් වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලෙන් එහා සම්බන්ධව මානු සිරස්තලයක් විශ්වාස භංගයේ ස්ථිර ලෙසම පරාජය කරනවා. අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල කියයි ඒකාබද්ධ විපක්ෂ විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන විශ්වාස භංගය ස්ථිර වශයෙන්ම පරාජය කරන බව සභානායක රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා දිවයිනට කළ ප්‍රකාශය තමයි අනුසරස්ථලයකින් ඒ විදිහට වාර්තා කර තිබෙන්නේ. එයා සම්බන්ධව රාජිත සේනරත්න අමාත්‍යවරයා කළ ප්‍රකාශයක් අනුසරස්ථලයකින් මෙන්න මේ විදිහට වාර්තා කර තිබෙනවා. අත්සන් කරන කාටවත් ආණ්ඩුවේ ඉන්න බෑ. රාජිත කියයි අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාස භංග යෝජනාවට ආණ්ඩුවේ කවුරුන් හෝ අත්සන් කළහොත් ඔවුන්ට ආණ්ඩුවේ සිටිය නොහැකි බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සිනාරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඔබතු channel මීළඟට උපුටා ගන්නේ අද මෞබිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ එම මාතෘකාව යටතේමයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡායාරූපයක් සමගින් වාර්තා කරනවා. මෙන්න මේ විදියට සිරස්තලයේ WK ප්‍රසාද් මංජු තමයි වාර්තා කරන්නේ. මේ විදියට රනිල්ට එරෙහි වෙඩිල්ල පත්තු කරයි අත්සන් 55ක් සමග විශ්වාස භංගයේ කතානායකට බහර දෙයි. ඉක්මනින් විවාදයට ගන්න මහින්ද කතානායකගෙන් ඉල්ලයි. ටීබී ඒකනායක මුතුහෙට්ටිගම පුංචි නිලමේහා මස්තාන් අත්සන් කරති. ලංකාවේ අගමැතිවරයෙකුට ගෙනෙන තුන්වැනි විශ්වාස භංගය චෝදනා 14න් 11ක්ම බැඳුම් කර වංචාව ගැන අනේ විදිහට තමයි සමස්තර වාර්තාවක් සමගින් මෞබිම පුවත්පත අද උන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරන්නේ. අදුෂාන් චරිකාමේ රිවිර පුවත්පතේ ප්‍රධාන සිරස්තලය සහ අනුසිරස්තල බොහොමයක් වාර්තා වී තිබෙනේ මේ විශ්වාස භංග යෝජනාව ගැන වාර්තා කරන්න. බොහොම අපූර්ව විදිහට ඔවුන්ගේ ප්‍රධාන සිරස්තල සකස් වී තිබෙනා මෙන්න මේ විදිහට රනිල්ට එරෙහි විශ්වාස භංගය කතානායක අතට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා බොහොම කල්පනාකාරීව සිටින ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් තවත් පසෙක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායකවරයාට විශ්වාස භංග යෝජනාව බාර දෙන අයුරු දක්වන ඡායාරූප සටහනක් දුපුටා දක්වමින් තමයි ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. UNPA කවුරුවත් නැහැ. ආණ්ඩුවෙනුත් ටීබී මුතුහෙට්ටි කාදර් පුංචි නිලමේ 55ක් අත්සන් කරලා යනුවෙන් තමයි රිවිර පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලෙන් වාර්තා කර තිබෙන්නේ. එහා සම්බන්ධව අනුසිරස්තල වාර්තා කර තිබුණා මෙන්න මේ විදිහට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණයක් ගෙන නැහැ. අමාත්‍ය ජෝන් සෙනවිරත්න කියයි පැතුම් වික්‍රමරත්න ගෙන එන වාර්තාව අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා රිවිරට ඊයේ පැවසුවා කියන පොත තමයි ඒ විදිහට වාර්තා කර තිබෙන්නේ. තවත් පසුකින් වාර්තා කර තිබෙනවා ජවිපේ සහාය දෙනවා නලින්ද ජයතිස්ස කියයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එන විශ්වාස භංග යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කළ ප්‍රකාශය තමයි අනුසිරස්තලකින් රිවිර පුවත්පත වාර්තා කර තිබෙන්නේ. අවසන් තීරණය පසුව ගන්නවා මෙහෙම කියන්නේ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී සිද්ධාර්ථන්.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් බාර දී තිබෙන විශ්වාස භංගය ගැන පුළුල් අධ්‍යයනයක් සිදු කොට අවසන් තීරණයකට පැමිණීමට නියමිතව ඇතැයි දෙමළ ජාතික සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා රිවිරට පැවසුවා කියන පුවත තමයි රිවිර පුවත්පත අනුසරස්තරකින් වාර්තා කර තිබෙන්නේ. තවත් තිබෙනවා එහා සම්බන්ධව අනුසරස්තර මෙන්න මේ විදිහට. අගමැතිටත් ආණ්ඩුවටත් ඉදිරිපත් වූ පළමු විශ්වාස භංගය මෙයයි. ගලස් අලහප්පෙරුම කියයි. අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව එකට ඉදිරිපත් වූ ප්‍රථම විශ්වාස භංගය මේ බව තමයි එතුමන් සඳහන් කර තිබෙන්නේ. අගමැතිවරයාටත් ආණ්ඩුවටත් ඉදිරිපත් වුණු ඉතිහාසයේ පළමු විශ්වාස භංගය මෙය බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ගලස් අලහප්පෙරුම මහතා කළ බව කියන ප්‍රකාශය තමයි රිවිර පුවත්පතේ විදිහට අනුසරස්තලකින් වාර්තා කර තිබෙන්නේ. මේ සියල්ල උත්තර දී තිබෙනවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන අධ්‍යාපන අමාත්‍ය අක්‍රිවිරාජ් කාර්යවසම් මහතා මෙන්න මේ විදිහට. විශ්වාස භංගය ගේන්නේ ඒකාබද්ධයේ අයගේ පව් හොද ගන්න ඇමති අකිල විරාජ් කාර්යවසම් කියයි. එතුමන්ගේ ඡායාරූප සටහනක්ද උපුටා දක්වමින් මෙන්න මේ විදිහට වාර්තා කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකුත් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට සහයෝගය ලබා නොදෙන බවත් එවැනි මොලය අබලන් වූවන් තම පක්ෂයේ නොමැති බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පැවසුවා කියන පොත තමයි රිවිර පුවත්පත අනුසරස්තලකින් වාර්තා කර තිබෙන්නේ. මේ සියල්ලක් එක්කම මම අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ කාටූනයක් වෙත. අද කාටූනය මෙතනට ගන්න ඇයි කියනක ඔබට ප්‍රශ්නයක් වන්නට පුළුවන්. හේතුව තමයි මේ විශ්වාස භංගය යෝජනාව හා සම්බන්ධව බොහොම අපූරු කාටූනයක් දිවයින පුවත්පතට ඇඳ තිබෙන්නේ උදය විමල සිරි. බලන්න කාටූනේ දෙස මෙන්න මේ ආකාරයෙන් තිබෙන්නේ. බොහොම හොඳට යාළුවෝ දෙන්නේ කර රට දාගෙන උණු උණුවෙන් තේ එකක් බොනවා. බොන ගම එක යාළුවෙක් අනිත් යාළුවට මෙන්න මෙහෙම කියනවා. කට්ටියම ඇඳලා ඉන්නේ ඔයත් අස්සම් කරයි කියලා. මේ කියන්නේ අගමැතිතුමා කතාව කියන්නේ කාටද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට. හේතුව තමයි මහින්ද රාජපක්ෂ මහතා මේ විශ්වාස භංග යෝජනාව බාර දෙන අවස්ථාවට සහභාගී වුණත් විශ්වාස භංග යෝජනාවේ තිබෙන අත්සන් 15ට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සන ඇතුළත් වී නොතිබීම. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතාගේ 66 වැනි ගුණානුස්මරණ දිනය අදට ඊදී තිබෙනවා. මේ ඒ වෙනුවෙන් අද දවස වැඩසටහන ගෙනෙන වර්තාවක්. 1884 වසරේ ඔක්තෝබර් මාසේ 20 වැනි දින ගම්පහ හාපිටිගම කෝරළේ මීරිගම පිහිටි බෝතලේ වලව්වේදී නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩොන් ස්ටීවන් සේනානායක නොහොත් ඩී.එස්. සේනානායක මහතා උපත ලැබුවා. ඒ දොන් ස්පෙන්ටර් සේනානායක මුදලිතුමා හා කැතරිනා එලිසබෙත් ගුණසේකර සේනානායක මැතිනිය යන දෙපළට දාව සිවුතිනිකුගෙන් යුත් පවුලේ බාලයා ලෙසයි. කුඩා වයසේ පටන් ඌ බෙහෙවින් දඩබ්බර චරිතයක් වූ අතර ඌගේ ක්‍රියාකලාපය නිසා කා අතරත් කැලේ ජෝන් යන අන්වර්ථ නාමයෙන්ද ඔහු හඳුන්වනු ලැබුවා. 1931 වසරේදී ඉඩම් හා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඌ පත්වන අතර එය මෙරට ඉතිහාසය වෙනස් කළ මහා වාසනාවන්ත නිමිත්තක් වනවා. නිදහස් රටට අඩිතාලම දැමීම සඳහා අවැසි සම්පත් වන්නේ ඉඩම් ශ්‍රමය හා ජලය යන්න ඔහුගේ දර්ශනය වුණා. යටත් විජිතවාදීන් විසින් අපේ රටේ ස්වෛරීත්වයේ බිඳ දැමීමේදී අනාදිමත් කාලයක සිට අප උරුමකම් කී කෘෂි ආර්ථිකයේද විනාශ කරන ලද්දේ වැව්පෙත් පවා බිඳ දමමින් රටේ ස්වයං පෝෂණය වෙනසීම තුළින් දීන ජාතියක් බවට පත් කිරීම සඳහා සුදු අධිරාජ්‍යවාදීන් ගෙනගිය වැඩපිළිවෙල ඩී.එස්. සේනානායක මහතා හොඳින් වටහා ගනු ලැබුවා. ඊට නිසි පිළියම් ලෙස වෙනසුන් තැන් සිට යළි සැකසිය යුතු බව එතුමා විසින් අවධාරණය කරගත් අතර මහා පෙරකුම් රජුගේ දර්ශනය නැවත ප්‍රතිරාවය කරමින් අහස්දිය ප්‍රයෝජනීයට ගැනීම උදෙසා ජරාවාස වූ වැව් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරනු ලැබුවා. ඇලහැර මිනිපේ මින්නේරිය වැනි යෝධ වාරි ව්‍යාපෘති සඳහා නව පනක් දෙමින් මෙන්ම ගල්ලේ වැනි නව ව්‍යාපෘති බිහි කරමින් නැවතත් රජරට සහ දිගමඩුල්ල බතපුලිතින් සශ්‍රීක කෙරුණා. කලාවේ වාරි වැඩ අවසන් කළා.
මම ප්‍රාග්ම සමුද්‍රය හදන්න ඕන කියලා අපිව ගෙනිච්ච අංගමැඩිල්ල අමුණට යනකම් පයින්ගේ ඊයේ සනාක මහත්මයා ඔක්කොම වැව හැදුවා එතුමාගේ මරණයෙන් ප්‍රථම කලාවව නැච්චා දුව මරළු වැව ඉසා වැව නෝර වැව අවුරුල්ල අන්තලේ ප්‍රාග්ම සමුද්‍ර ඉන්නේරිය ඉරතලේ හැම වෙලාවක්ම හැදුවා යම් දවසක් අපි සමග පාකම සමුද්‍ර දෙස බලා එතුමා කිව්වා දැන් මේ පළාතේ අවුරුදු දෙකක් ඉඩෝරයක් තියෙනවා ඔක්කොම වේලලා තියෙන කුඹුරු නමුත් මහවැලි ගඟ ගමන් කොන්න වතුර පිරිලා එරිද අපි යම් දවසක මහවැලි ගඟේ වතුර ආවිච්චි කරන්න මේ ඉඳලා තියෙන වැව් පුරවන්න කියලා එතුමා ප්‍රකාශ කෙරුවා අපිට ඉඳන් දුන්න පදුවේ පදිංචියෙන් දෙයි කියලා. පස්සේ අපි ගිහලා පදිංචුණා. මට තපල් මාස් දන්තරකුත් හම්බ වුණා. ඉතින් ඉල්ල බැලුවම අන්තිම වනාන්තරයේ පැත්තේ. ඉතින් මට දැන් ළමයි 8 දෙනෙකුත් ඉන්නවා. ඉතින් පස්සේ මම උන්වහන්සේ හම්බලා කිව්වා මෙහෙ ඉන්න බෑ යන්න නෑ. මොන යමක්ද මේ මේ උඹලා ජාතික සේවකයට මෙහෙට ගුණාවේ මේ ඒ නිසා මෙහෙ ඉන්න මොනේ. ඒ වගේනේ අපිට දැන් තමයි ආගේ තේරෙන්නේ. මම ඒගොල්ලන්ට දෙහිටන් කිව්වා මෙතෙන්දී අපි ජාති සේවයක් කටයුතු කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කොහොම නමුත් මා එක්ක හිතින් ඉట్లా හිටන් මේක කටයුතු කරලා හිටා කරුවොත් මේක අපි ජාතියේ සේවයක් කරන එකයි කියලා හිතන් කියපුවාම ඒ සියලු දෙනා කිව්වා බඩිකින්නේවත් ඉඳලා හිටන් අපි කටයුතු කරනවායි කියලා හිටා ඒක නිසා මේ දැන් ඉන්න ලොඩු ටික වෙන්න පුළුවනි ශරීරය දිහා බැලුවොත් ඒක නමක ජාතික වීරයෝ ජාතිය නගවපු ආර්ථික තත්ත්වයේ දිනු කරන්ට දිනු සමුන්නාසලා කවුරුත් මෙතන සැප ඉන්න වෙලාවේදී මල් පූජා කරන් සෑහෙන ඒගොල්ලන් මතක් කරගෙන මේ තරම් සේවයක් කරුවයි කියලා හිතර අරගෙන ඒ වෙලාවේදී කිව්වේ නෑ කොයි වෙලාවකවත් මං ආ වෙලාවකට මේක ඕනයි කියපුවාම මෙහෙම කරමු කියපුවාම ලෑස්තිනේ කරන්ට කියලා හිතා ඒ වෙලාවේදී මං මෙතෙන්දි මේ දිහින්නම් හම්බෙනවද විය කියන්නේ නෑ මට මගේ බට මේක ඕනයි අර කෝනයි කියලා හිතා ඒගොල්ල කියන්නේ මොකද්ද අපෙන් මොනවද ජාති සේවයට ඕනේ ජාතිය සේවය කරන්ට ලැස්සෙලා නම් කටයුතු කරපු නිසා තමයි මේ තරම් උඩට කටයුතු කරන්න හේතුනේ. තමුන්නාසලා කල්පනා කරලා බලන්න ඒ වෙලාවේදී ඒ මහත්තුරුන්ට විතරක් නෙවෙයි වෙන කත්තේ මේ කටයුතු කරන මටවත් මං ඇමති කෙනෙක් වුණාට මොකද වෙන කත්තේ මට මෙතෙන්ට ආවම ඉන්ජිනේරු බංගලාවෙනුත් තානම් කොල්ලට මාව එළෙව්වා. මෙලෙස නව ජනපද බිහි කරමින් ජාතියේ උන්නතිය උදෙසා ඉතුමාගත් පීවරයන් නිසා අදටත් ජාතියේ පියා යන විරුදාවලියෙන් ඔහු හඳුන්වනු ලබනවා. වර්ෂ 1952 මාර්තු මාස 21 වන දින ගාලු මෝදුර පිටියේදී වැළඳුණු ආඝාත තත්වයක් හේතු කොටගෙන අසුපිටින් වැටීම නිසා නොසිතූ මොහොතක ඔහු වෙන්ව යන්නේ මුළු මහත් දේශීයත් ජාතියේ අවසනාවකටයි. ලංකාවට නිදහස ලබා දීම උදෙසා මංපෙත් විවර කළ පුරෝගාමියා වූ ඩී සේනානායක මහතා ජාතියේ පිනට පහළ වූ උත්තම පුරුෂයෙකු වනවා. ගිනියවයක් ළඟ තබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු තලාව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු තබුත්තේකම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අතර රුපියල් දහසක දඩයක්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ. විශ්‍රාමික යුද හමුදා සෙබලෙකු ගිනියවයක් ළඟ තබාගෙන සිටින බවට තලාව පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. ඒ අනුව තලාව ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ගිනි අවිය සොයාගනු ලැබුවා. මේ ගිනියවිය වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක් බව පවසන පොලිසිය මේ සම්බන්ධයෙන් නිවසේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් හෙළි වී ඇත්තේ ඔහුට තම පියාගෙන් මේ ගිනි අවිය ලැබී ඇති බවයි. අත්අඩංගුවටගත් පුද්ගලයා යුද හමුදාවේ සේවය කර විශ්‍රාමගිය තැනැත්තෙකු බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවටගත් විශ්‍රාමික යුද හමුදා සෙබලා ඊයේ තබුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. විදේශ පුතක් වෙතට අවධානය යොමු කරන්නටයි මේ සූදානම් වන්නේ. යුරෝපීය රටක් වන කොසෝවෝ රාජ්‍යයේ පාර්ලිමේන්තුව තුළ කඳුළු ගෑස් ප්‍රහාරයක් සිදු තිබෙනවා. එරට විපක්ෂය විසින් මෙම ප්‍රහාරය දියත් කර ඇති බවයි විදේශ මාධ්‍ය සඳහන් කර තිබෙන්නේ.
ගිනිගුණ දිග යුරෝපීය රටක් වන කොසෝවෝ රාජ්‍යයේ පාර්ලිමේන්තුව තුල නොසන්සුන්කාරී වාතාවරණයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ නොසන්සුන්කාරී තත්ත්වයේ අතරතුර පාර්ලිමේන්තු ගර්භයට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ එරට විපක්ෂයේ විසින් මේ කඳුළු ගෑස් ප්‍රහාරය සිදු කර ඇති බවයි. කොසෝවෝ රාජ්‍යයේ අසල්වැසි රාජ්‍ය වන්නේ මොන්ටිනේග්‍රෝ රාජ්‍යයයි. දෙරට අතර දේශ සීමා නීති ලිහිල් කිරීමට කොසෝවෝ රාජ්‍ය විසින්ගත් තීරණයට එරට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අතරතුරදී විරෝධය පළ කරමින් මේ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල වී තිබෙනවා. Für das Kosovaren bei Reisen in die EU keine Visa mehr brauchen. Der Kosovo ist der letzte Balkanstaat, der diese Freiheit noch nicht genießt. Reagierten sehr gefasst auf den Angriff, wahrscheinlich auch, weil der Einsatz von Tränengas in Pristina fast schon Tradition ist. Auf diese Weise. කෙසේ වෙතත් මෙම ප්‍රහාරය අතරතුර එරට පාලක පක්ෂය විසින් මෙම පනත සම්මත කරගත් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ. අද දවසින් කෙටි විරාමයක් ලබා ගැනීමට මේ සූදානම. Coming up next. वार्षिक पोल पलदाव कोतराम अपेरटे वार्षिक पोल पलदाव पोल गेडी मिलियन दिदहास पांसे जक पमन बरवा नमत ओब दान्नवाद अपेरटे पोल परिभोजने कोपमन दिकियला अपेरटे वार्षिक पोल परिभोजने पोल गेडी मिलियन तुंदहास एतकोट पोल परिभोजनेट वडा पलदाव अडुनिसा सैम वसरकम मे हिंगियाक एतवीम सामान्य द्याक बड पात्वे तिबेना इतिं ए निसा अद दवसिन अपी अपे रटे पोल अस्वेन्न गेन होयला बैलुवा ओब अप पारिभोजने करन मे पोल पारिभोजनेट कलिम की देनेक नम होल्लला बलनवद पोल घाट नगल पोल खड़न मनुष्या पोल पहल दिखे मुलिम होल्लला बलनवा इट पास बिमड दैमट पास पोल अहुलन मनुष्या मैं पोलगिड़ी होंदर होल लला बालनो इरासे पोलगोड़े एकतु करा आटा पासे पोलगोड़े आई थी मनुष्यत मैं पोलगिड़ी होंदर होल लला बालनो इटक पासे मैं वा गन्ना तोग वेलेंदत मैं पोल होंदर होल लला बालला तमाई गन्ने इट पासे तमाई मैं वा सामान्य खड़े ही मिया डला बिन्ने ओहुत मैं पोल होंदर होल लला बालला तमाई गन्ने अवसाने खड़े टपे बने न गुहनियात मैं पोल होंदर होल लला बालला तमाई गेदर गिनियला पारी बोनी रेट गन्ने इसे लबा गन्ना वो मैं पोल गन ඔබ නොදන්නා කතාවක් අද දවසින් අපි ඔබට කියන්නටයි මේ සූදානම. ඉස්සරනම් පොල් භාවිතයට ගත්තේ තෙල් නිෂ්පාදනය කරන්න විතරයි. හැබැයි දැන් මේ පොල් ගෙඩියේ පොල් මදෙන්, පොල් වතුර වලින්, පොල් කටු වලින් විශාල වශයෙන් අතුරු නිෂ්පාදනයන් බිහිවන නිසා පොල් පාරිභෝගිකයන් සහ පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් අතර තරඟයක් මතුව තිබෙනවා. පොල් නිෂ්පාදනයේ ඊගමත් තියෙනවා. වාර්ෂික ගෙඩි නිෂ්පාදනය ඇත්තම අපට අවශ්‍ය කරන ප්‍රමාණය තියෙන්න ඕනේ මිලියන 3000කට ආසන්න හෝ ඊට ආසන්න ප්‍රමාණයක් සාමාන්‍ය 3000 කියලා කියමු. නමුත් ඒ ප්‍රමාණය අඩුවක් තියෙනවා සමහර 2500ක් ඊටත් අඩු වෙන්න ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒක තමයි මේ ඇත්තම කියනවා මේ ගැටලුවට හේතුව දේශීය පරිභෝජික අමුපොළ පරිභෝගිකය සහ මේ නිෂ්පාදන කරුවට මේක තමයි ඇත්තම ඉගෙයි ඔය තරඟයයි තමයි මේ නිෂ්පාදනයේ අඩුවටත් මිල වැඩි වීමටත් හේතුව. තෙල් සඳහා කියන්නේ අපේ රටේ අවස්ථාවේ අනුව සාමාන්‍ය එක්කෙනෙකුට
පරිභෝජනය කරන පළුවතෙන් පරිභෝජන කැමර ගන්න සහ ඔය පහන් පත්තු කරන්න පන්සල් කටයුතු කරන්න අවශ්‍ය කරන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයේ වැඩිවීම වැඩි වෙන්නේ ඇත්තම කියන මේ ජනගහණය වැඩි වීම එක තමයි. නමුත් පරිභෝජනයේදී පොල් ගෙඩි පොල් මේ මේ පොල් තෙල් පරිභෝජනයේ මේ මෑත යුගයේදී ඇත්තම කියන විශාල ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙනවා. දේශීය වශයෙන් පොල් තෙල් නිෂ්පාදනයේද මේ වන විට අඩු වී තිබෙනවා. නමුත් මේ පොල් තෙල් වලට ආදේශකයක් වශයෙන් මේ වන විට ෆාම් ඔයිල් ආනයනය කරනු ලබනවා. ඉතින් එදෙන්දී වැඩිම පොල් තෙල් වලට ආදේශකයක් වශයෙන් තියෙන මේ ෆාම් ඔයිල් ෆාම් තෙල් මැලේසියාවෙන් ඒ ඒසියෙන් ඒ රටවලින් ගේනවා. ඒ ෆාම් තෙල් ඒ ගෙනාපුවාම අපේ දේශීය වල වලට මේක ඇතුළු වුණාම මොදිනේ කරන තමන්ට ලාභ ඇතුව මේ ව්‍යාපාරිකෙන් ලාභ ඇතුව මෙහාට ගෙන්න පුළුවන් වුණොත් එහෙම දේශීය වෙළඳ පොලේ පොල් තෙල් හිගය තුල පොල් තෙල් උත්ේ කලවම් කරනවා. කලවම් කරලා ඒගොල්ලන් 140 දක්වා හොයන්න බැ සාමාන්‍ය මට්ටමේ හොයන්න බැරි වෙන්න කලවම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ගඳ සුවඳේ වෙනසක් අඳුර ගන්න බෑ. ඒ දක්වා මේ කලවම් කරලා වැඩි ගාණකට විකුණ ගන්නවා. කාලයක් තිස්සේ. පසුගිය කාලේ පොල් ගෙඩියකට මිලක් නියම කරන්න තීරණය කළා. මේ ක්‍රමය කොයිතරම් සාර්ථකද? ඒක මේ මේ ෆැක්ටරියකින් නිෂ්පාදනය කරන එක වාරයේ ගෙඩි නෙමෙයිනේ ගෙඩි එන්නේ ගහේ හැදිනේවනේ. ඉතින් ගහේ හැදිනේවා එක එක ප්‍රමාණවල ලුණු පොල් තියෙන පුණා කුඩා වෙන පුණා ওই මාර්ගේ ඔය බලනකොට ශ්‍රේණි 4කට දක්වා ඕක අඩුවඩි කරන්න පුළුවන්. ඉතින් ඒ එතෙන් බලනකොට මේ කාලුණික රටාව දිහා බලනකොට ඒකේ බලපෑම අවුරුද්දක් දිනන සාමාන්‍යයෙන් ගෙඩියක් ඉඳලා ඒක ගෙඩියක් වඩපත් වෙලා කඩා ගන්නකොට ওই අවුරුද්දක් විතර කාලයක් යනවා. ඉතින් කලින් අවුරුද්දේ ඒ කාලයේ තුන කාලුණික තත්ත්වය අද පොල්ගෙඩියේ ප්‍රමාණය තියෙන එකක් තියෙන වෙනවා. සමහරට හිරමීට දාන්න බැරි උඩා පොල්ගෙඩියක් එනවා. වෙළඳ පොලේ එක තියෙනවා. එතකොට ඕක පාරිභෝගය ගන්න ගියාම අර 75 කිව්වොත් එම් ප්‍රශ්නයක් මතු වෙනවනේ. ආණ්ඩුව කියලා දින 75 කියලා පොලයක් කියලා අර පොඩි පොලයක් දිනන මිනිහට ගන්න බෑනේ. එතකොට ලොකු පොලයක් දින සමහරට 75 150ක් වටිනවා. එච්චර ලොකුලුත් දිනන. ඉතින් ඒවා ගන්න මිනිස්සු කැමති. අරගොල්ලෝ ඒ ගන්න දෙන්නේ නැහැ 75ට. ඒවා 150 කිව්වොත් එම් ඕවායි ගැටලු දිනන. ඉතින් ඔබට හැබැයි මේකදී මේ කර්මහන්ත ශේෂ්ත්‍රිත ඔය ගැටලුව නැහැ. ගෙඩිය කුඩේ මේ ලොකු කෙනෙක් ප්‍රශ්නයක් ඒගොල්ලන් දෙනවා. මොකද ඒගොල්ලෝ කීරලා ගන්නෙ. දීසි කර්මාන්තයට ලොරිය පිටින් කිව්වා ස්ටඩි අනිකන් අයින් කරා. පොල් වල බරගත්ත. එහෙම නෙකනවනේ. එතකොට තෙල් කර්මාන්තයටත් ඒකම කරන්න පුළුවන්. දැන් මේකත් වෙළඳ පොලේ ඔය කිලෝග්‍රෑමයක කිලෝවක් මෙච්චරයි කියලා මිලක් නියමුණා නම් ඌට වඩා මං හිතන්නේ සාර්ථකයි. මිනිස්සුන්ට පාඩුවකට පාසුයි. වෙළඳකට පාසුයි මේ අතරමැදියන්ට තමන්න ඉතන ගණන් ගන්නත් දැන් පොල් ගෙඩිය. ඇත්තටම මේ පොල් නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද? ඒකට සුදුසුම වැඩපිළිවෙල කුමක්ද? ගහට අවශ්‍ය කරන මතු පාලනයේදී පාවිච්චි කරන ක්‍රමවේද හරියට නියමාකාරයෙන් කළොත් එහෙම හොඳ ගෙඩියක් ලැබෙනවා. ඉත්තක ගෙඩි 10ක් හදාගත්තොත් ඇත්තටම ඒක එක පුද්ගලයෙකු රටේ එක පුද්ගලයෙකුට ගෙඩි 120ක් හදාගත්තා. 10යි 12යි 120යි. සාමාන්‍යයෙන් පාවිච්චි කරන පොල් පරිභෝජන බැලුවොත් 120යි. වාර්ෂිකව පාවිච්චි කරන ගෙඩි ප්‍රමාණය. එතකොට එක මිනිස්සෙකුට අවුරුද්දකට ගහක සාතු කරලා ගන්නවනම් එයාට ඒක සෑහීමකට පත් වෙන්න පුළුවන්. අපට අවශ්‍ය කරන පොල් ගස් ප්‍රමාණයත් ඒ අනුවට තියෙන එක ජනගහණය බැලුවා ගාන ඇදුවා එහෙම දෙන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රමාණයට අවශ්‍ය කරන අපට ඉඩ ප්‍රමාණය තියෙනවා ඉඩම් ප්‍රමාණය තියෙනවා අතරෙත් තියෙනවා. අපි ඒ උතර අපට ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඇයි මේවට සැලසුම් වෙන්නේ? ඔය තමයි ගැටලු තියෙන්නේ. චරිකමේ වාසනාව කියන දේ අපේ ජීවිතයට කොයි මොහොතේ එයිද කියන එක කියන්නට බෑ. ඒ නිසා වාසනාව මොන මොහොතේ උදා වේද කියලා හිතන්නට බැරි නිසා ඔබ නිතරම වාසනාව ලැබෙයි ඔබට වාසනාව උදා වේ කියලා හිතලා කටයුතු කරන්නට ඕනේ. හැබැයි ඒක එහෙම හිතලා ගෙදරට වෙලා ඉඳලා වැඩක් නැහැ. ඒකට කල යුතු දෙයක් තිබෙන තින් අපි හැමදාම අද දවසින් මිනිත්තු කිහිපයක් වෙන් කරමින් ඒ ක්‍රමයේ සහ ඒ වාසනාවන්ත මග මොකක්ද කියලා මතක් කරනවා. අදත් වාසනාවන්ත හඬින්ම ඒක මතක් කරන තරයක සූදානමින් ඉන්නවා. ඔබතුෂාන වෙනද වගේම අදත් අපි අද දවසින් මේඩකඩ වෙන් කරන්න සෝදානම් වෙන්නේ මේ වාසනාව ඔබේ ජීවිතයට කැඳාගෙන ඉන්නේ කොහොමද කියන කාරණාව ගැන මතක් කරන්න. බොහෝ සුළු දෙයක් කරන්නට තියෙන ඔබ අතේ වැඩිපුර මුදලක් අවසනව නම් රුපියල් 20ක් වැනි බොහොම සුළු මුදලක් වේදම් කරලා ජාතික ලොතරැයි මණ්ඩලයේ නිකුත් කරන ලොතරැයි පතක් මිලදී ගැනීම පමණයි ඔබ කළ යුත්තේ. ඉතින් අද බ්‍රහස්පතින්දා දවසේදීත් වාසනාවන්ත ලොතරැයි පත් හතරක්ම ඔබ වෙනුවෙන් විවෘතයි. මහජන සම්පත, වාසනා සම්පත, ගොවිසිත සහ නිරෝගා කියන ලොතරැයි පතත් අද දවසේ සේදී ඔබ වෙනුවෙන් විවෘතයි. නිසා වෙන අමතක කරන්නට එපා. අදත් කොහොම හරි ඔබ යතේ වැඩිපුර මුදලක් තියෙනවා නම් රුපියල් 20ක් වැනි බොහොම සුළු මුදලක් වියදම් කරලා ජාතික ලොතරැයි මණ්ඩලයේ නිකුත් කරන මේ ලොතරැයි පතක් මිලදීගෙන ඔබේ ජීවිතයට වාසනාව කැඳා ගන්න.
අපේ රට තුල පිළිසරණක් නොමැති දූදරුවන් වගේම වැඩිහිටි ජනගහනයත් ඉහළ යමින් පවතින බවට වාර්තා වෙලා තිබෙනවා. මේට හේතුව කුමක් වුවත් හිත් පිත් ඇති හැඟීම් තැනි ඇති මිනිසුන් විදියට ඔවුන්ට උපකාර කිරීම අපගේ වගකීමක් බවට පත්වනවා. පිළිසරණක් සොයන අසනීප තත්ත්වෙන් පෙළෙන වයෝවෘත යුවලක් පිළිබඳව අපට බලපිටියේ පාතමූල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මේ ඔවුන්ගේ පිළිබඳවයි. බලපිටියේ පාතමුල්ල අන්දරවල ප්‍රදේශයේ වයෝවෘද්ධ යුවලක් ඊට අන්ත අසරණ තත්ත්වයට පත්ව රෝගීව එක්තැන්ව සිටින පුවතක් අද දවසට වාර්තා වුණා. නමින් ධර්මසේන නම් 79 හැවිරිදී පෙදරේරු වෘතියේ යෙදුණු මොහු දරුණු ඇදුම රෝගයකින් පෙළෙනවා. ඔහුගේ බිරිඳ වන 76 හැවිරිදී ලීලාවතීද දරුණු ස්නායු රෝගාබාධයකින් පීඩා විඳිනවා. මේ නිසා මේ වයෝවෘද්ධ යුවළ අන්ත අසරණ වයි ජීවත් වන්නේ. ඇතැම් දිනවල කුසට ආහාරක් පවා නොමැති බවයි මේ යුවළ පවසන්නේ. පුතේ මට ඕනේ මට ඕනේ මේ ජීවත් වෙන අතට තමයි. මෙයත් එක්ක ජීවත් එක දැනින් බැල බැල පුතේ අපිට බුදේ කවුරක් නැහැ අපි දැන් අතර ළමයි නැහැ අපේ ජීවිතේ එක දැරින් බැල අරවටිය ගන්න බැ අව ගන්න බෑ ආටිය ගන්න ඇසිදි තේවර වසර ගණනාවක සිට කරාපිටියේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගත්තද මේ වන විට එයද නවතා දමා තිබෙනවා. ඒ රෝහල කරා යෑමට අවශ්‍ය ගමන් වේදම් පවා සොයා ගැනීමට නොහැකි වීමෙන් පෙට්ටිය පෙට්ටිය මා මරිච්චාම වල්ලන්න පෙට්ටි ගනම සල්ලි එකතු කරන් තිබුණා. ඉතින් අර මෙයා මෙයා වුණා. ඊට පස්සේ මෙහෙ තියාගෙන හිටියා. මෙහෙ තියාගෙන ඉඳලා බෙදගම් කරා. ඊපස් කලාපිරේ නිච්චා. කොහොම හරි මේ මංගාවදී සල්ලි ළඟ හිටිපෙක් කරාට ගියා. 2000ක් යාල වෙනම දෙන්න ඕන කණ්ඩ දෙන්න ඕන. 2500ක් විතර තවස් කර ගියා. ගෙදර ගේනොත් තව 2000 ගන්න මගේ ඉතිරි තිබුණේ. ඒ සල්ලි ඊට පස්සේ මම මෙයා ගේන්න ගියා. කලාපිරිය අපව. ආර ඉස්ලාම මෙයා කරන්නේ. මට ගෙන්නන්න සල්ලි නෑ ගෙන්නන්න. මේ යුවළ ජීවත්වන නිවසද නිවසේ කොටසක්ද මේ වන විට ගරා වැටී තිබෙනවා. ඔවුන් දැන් ජීවත් වන්නේ ප්‍රදේශවාසීන්ගේ හවුහරණින්. ඔවුන් වෙනුවෙන් ඔබටත් යමක් කිරීමට හැකිනම් එය මේ යුවළගේ හෙට දවසට මහත් ආශිර්වාදයක් වනු නොවනුමානයි. බලපිටියේ පාතමුල්ලේ අන්දරවෙල කියන ගම්මානේ මේ වගේ අහිංසක දෙන්නෙක් ඉන්නවා ජීවත් වෙන්නත් හරි අමාරුයි. මේ නැන්දා අසනීපලා දැන් අවුරුද්දක් විතර ඇඳේ යන්න එන්නත් බෑ. මාම මාසෙට සති 3ක් 2ක් විතර ගොඩක්ම ඉන්නේ ස්පිරිතාලේ තමයි. ඉතින් මේ මාමටයි නැන්දටයි ජීවත් වෙන්න බොහොම අමාරුයි. තියන්නේ අර වැඩිහිටි දීමනාව කියන 1900යි සමෘද්ධි සහනාධාරයයි විතරයි. ඉතින් ගමේ හැමෝටමත් බෑනේ හැමදාම මෙයාලට උදව් කරන්න උදව් කරනවා කට්ටිය. ඒ වුණාට ඉතින් මෙයාලගේ අර බෙහෙත් හේත් වියදම් ස්පිරිතාල වලට යන්නේවා කිනිත් වියදම් ඒ ගියාම ගෙදර වැඩ කටයුතු කන බොන දේවල් ඔක්කොම හොයන්න බෑනේ මෙයාලේ. ගමේ අයටයි නෑයන්ටයි ඒක නිසා මං ඉල්ලා හිටින්නේ මේක දැකලා කවුරු හරි කෙනෙක්ගේ හිත උණු වෙනවා නම් මෙයාලට උදව්වක් කරන්න කියලා. මේ සූදානම අද දවසින් කෙටි විරාමයක් ලබා ගන්න. Coming up next. මදුෂාන් අපි මේ අම්බලංගොඩ ගැන කතා කරද්දී බොහෝ දෙනෙක්ගේ එකපාරට මෙන මතකයට එන දෙයක් තමයි මේ රූකඩ කලාව. ඉතින් රූකඩ කලාව ගැන කතා කරද්දී මේ අම්බලංගොඩ ප්‍රදේශයෙන් වැඩි වශයෙන් මේ රූකඩ සංදර්ශන ගැනත් ගොඩක් වෙලාවට කතා වෙනවා. අපි දැන් පෙන්නට යන්නෙත් අපේ රටෙන් වාර්තා වුණු බොහොම අපූරු රූකඩ සංදර්ශනයක් ගැනයි. I see my dude.
विविध मिनिस् क्रियाकारकम निसा परिसरेट सिदुवन हानिय सुलुपटु नहे परिसरे रकगन्न विविध राज्यायतन गणनावक्म बिहिवी तिबेन्नेत मे निसावेन पवतिन नीति रीति नोतकमिन सिदुकरन गल्कोरियाक पिलिबंदव तिसमहाराम कंदुरुगल रक्षितेन वार्ता वेला तिबेनवा मे ए पिलिबंदव अद सवसिन कल विमसीमक मे कंदुरुगल रक्षितेयाई कदुरुगल रक्षिते पीठाति बिन्ने तिस्समहाराम सामकुलिय बेरली हेल प्रदेशवे मेहिति बिन्न पारिसरिक वेदगत्कम निसाम कदुरुगल कंदु आश्रित प्रदेशवे रक्षितेयक बवट पत्कले मीट वसर पहकट इहतदी रक्षिते बिम प्रमाणे हेक्टेयर 674 क पवन वनपा एत रक्षिते विनाश करमिन देवंत परिसर हानियक सिदुवन बव गम्बासिन पवसनपा ए रक्षिते तुल पवत्वाकिन यन गल्कोरि तुनक हेतुवेन ගම්බාසින් පවසන්නේ ගල්කොරියක් පවත්වා ගැනීමට ලබාගත යුතු ඇතැම් බලපත්‍ර මේ ගල්කොරි සඳහා ලබා කෙරෙන නොමැති බවයි භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශයෙන් කෙටි කාලීන බලපත්‍රයක් ලබාගත්තද එහි අඩංගු කොන්දේසි උල්ලංඝනය කරමින් තිබෙන බවද ගම්බාසින් පෙන්වා දෙනවා වරකට එක් බෝරයක් පමණක් භාවිතා කළ යුතු වුවත් මෙම ගල්කොරි පවත්වා ගැනීමනම් එකවර බෝර 10ක් පමණ යොදන ආකාරය දක්නට ලැබෙනවා කඳුපාමුල වලවල් හැරිය නොහැකි වුවත් අඩි 15ක් 20ක් පමණ ගැඹුරු වලවල් මෙලෙස හාරා ඇත්තේ කලුකල් පාදා ගැනීම සඳහායි වරකට හැම යන්ත්‍රයක් පමණක් භාවිතා කිරීමට අවසර ලැබුණද වරකට හැම යන්ත්‍ර දෙක තුන භාවිතා කරන බවද ගම්බාසින් පෙන්වා දෙනවා විශාල යන්ත්‍ර භාවිතා කළ නොහැකි වුවත් ස්කැවේටර් යන්ත්‍ර දෙකත් තුනත් අතර ප්‍රමාණයක් ක්‍රියාත්මක වන ආකාරය දක්නට ලැබෙනවා ගල් බලෙහි සේවකයන් වෙනුවෙන් කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය කර ඇති ආකාරයේද දක්නට ලැබෙන්නේ නැහැ තනිකර රක්ෂිතේ මේක මිනිස්සුන්ට කෝටු කැලලක් කපන්න බෑ ඒ නිසා මේ බලන්න මිනා වෙච්ච විනාශාර මහක් ගස් තිබිච්ච අර සේන විනාශ කරලා තමයි මේ මේක මේ කඩන්නේ ඉතින් මේවා පහල නිලධාරින්ට කිව්වන් පස්සේ කියනවා ඉහළ නිලධාරි කරන වැඩවලට අපර කරන්න දෙයක් නැහැ කියලා මේක එන හැම නිලධාරියෙක්ම මහත්වෙව ඇවිල්ලා මේ මිනිසුන්ට ජීවත් වෙන්න ගමක් තියෙනවා මේක අපි ජීවත් වෙන එක ගම අපර මැරෙන්නේ නැයි ජීවත් වෙන්නේ නැතිනේ මේක විතර අපේ කුංචියාවන්ට දිනකට බොර 30ක් විතර දානවා සමහර දවස් වලට මේක සෙනසුරාදා ඉරිදා එහෙම කියලා නිවාඩු දවස් නැහැ සෑම දවසකම වගේ වැඩ කරනවා හැමදාකම බොර දාන දැන් එතන එහා පැත්තේ අපේ ගම්මාන තියෙනවා ගම්මාන ගෙවල් වල බිත්ති පුපුරලා තියෙනවා ෆවුන්ඩේෂන්
රක්ෂිතය සුරක්ෂිතව පවතින කාලවලදී ගම්මානයේ වැවට අවශ්‍ය ජලය කඳු මුදුනින් ගලා ආවද මෙවන විට ඒ සියල්ල නැවතී කුසින් මේ නිසා ගම්වාසීන්ගේ ගොවිතැනටද කන කුකා හඬා තිබෙනවා අර අර කඳ තියෙන මහත්තයා මහ වැස්සම ඊළඟ මහ කිට්ටු වෙනකම් ගලේ වතුර බැක් කරනවා දැන් මේ ගල්කොරේින්ද එක වර්ෂාවකටවත් අර කඳුල එන්නේ නැහැ දවස් 3යි 4යි එම නැවතින ඔය ගලේ මේ කඳුලේ කඳ මේ තියෙන සාර්වජ්‍යය තියෙන නැති වෙලා තියෙන මේ සම්පූර්ණ මේ ගල් කැඩිල්ලේ අපේ මේ වැවේ දැන් තියෙන වතුර මට්ටම් බොහොම ශේෂයයි තියෙන වතුර යටමයි තියෙන මේ ගල්කොරේ නිසා තමයි මේ වැවට වැව පිරෙන්නේ නැත්තේ නැත්තම් මේ වෙනකොට මේ වැව කුල් පිරල පිටාර ගලන්න තියෙන්න ඕන මේ වැව කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපකල විමසුමකදී මධ්‍යම පරිසර අධිකාරියේ තංගල්ල දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම ගල්කොරිය පවත්වාගෙන නොයන බවට එහි හිමිකරු ලිඛිතව දැනුම් දී ඇති බවයි දැනට කොහොම හරි ඒකට පරිසර බලපත්‍රයක් නැහැ නේ ගල් කඩන්නනේ නෑ 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 ඒ කියන්නේ ඒක මේ මොන කාලෙද දන්නේ ඒක මේ නතර කරේ පරිසර බලපත්‍රයකට වඩා මයිනින් ලයිසන් එක නැතුව කොහොමද කඩන්නේ බෑ මොකද කැණීම් කටයුත්තදී අපි නෙමෙයි නඩු දාන එක හා පොලිස් දාන එක දාන්නේ භූවිද්‍යාවයෙන් අපිට ඒ නිසා එතන දැන් කැණීමක් කරන එකට විරුද්ධව නතර කරන්න වෙන්නේ පොලිසියත් එක්ක මයිනින් ලගෙන් තමයි නතර කරන්න තියෙන්නේ ඔබතුමා කියන්නේ අනිත් බලපත්‍රයත් ඒගොල්ලන්ට නෑ නේ ඒක නෑ ඒ කියන්නේ බෝර ගහලා ගල් කඩන්න බෑ නේ කොහොමවත් නේ ඔව් එයා අපිට ලියුමකුත් දීලා තිනවා කරන්නේ නැහැ කියලා ගල්කොරියට මයිනින් ලයිසන් එක නැති නිසා කරන්න බැරිව තිනවා අපි ගිහින් පරීක්ෂා කරාම එතන ගල්කොරියක දැනියත් නතර වෙලා තිබුණා අපි කිව්වා මේක කරන්න නැත්නම් අපිට ලිඛිතව දැනුම් දෙන්න කියලා එතකොට එයා ලිඛිතව අපිට දැනුම් දීමවත් කරලා තිනවා මාතකරත් වැඩි ලියුම දීලා ගම්මානේ පැවැත්මට ගොවි ජන ජීවිතයට මෙන්ම පාරිසරික වශයෙන් ඉතා සංවේදී වූ කඳුළුගල රක්ෂිතය රැකගත යුතු බව ගම්වාසීන් පෙන්වා දෙනවා ඔවුන් පවසන්නේ පිළිබඳව බලධාරීන් වහා ක්‍රියාත්මක නොවුනහොත් නුදුරු අනාගතයේදීම කඳුළුගල රක්ෂිතය ගැන පැවසිය හැක්කේ කඳුළු කතාවක් පමණක් බවනු ඇති බවයි. ආගමික උත්සවයක් අතරතුර එහි සිටි අලි ඇතුන් නොසන්සුන් වීමක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වනවා. මෙහිදී ඇතෙකුගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවද ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පැවති ආගමික උත්සවයක් අතරතුර සිදු වූ මේ අනතුරු ඉන්දියා මාධ්‍ය උණුසුම් කළ පුවතක් බවට පත් වුණා. කුඩා දරුවන් කාන්තාවන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මේ උත්සවයට අලි ඇතුන් රසක්ද සහභාගී කරවීමට සංවිධායකින් පියවරගෙන තිබුණා. උත්සවයේ පැවැත්වෙන අතරතුර එක්වරම කුපිත වූ එක් ඇතෙකු අසල සිටි මිනිසුන් දෙදෙනෙකුට පහර දී ඔවුන් බිම දැමීමට ක්‍රියා කළේ මිලිසින්. විදේශ මාධ්‍ය වාර්තාකලේ මෙම ඇතාගේ පහර කැමර ලක් වූ එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි. මේ අතරේ උත්සවයේ පැවති ස්ථානයේ තවත් පසෙක එක් ඇතෙකු විසින් තවත් ඇතෙකුට පහර දී මෙලෙස පෙරලා දැමුවා. आराधना कर මැදිරියට පැමිණෙන ජේෂ්ඨ කලා ශිල්පිනියන් දැක්කට පස්සේ චෛක අපේ පුදුම වාසනාවන්තයි ඔවුන් සහභාගී වෙන වැඩසටහනක පූරක කාර්ය කරන්න ලැබෙනවා. මොකද අද බොහොම සුවිශේෂී දවසක් බවට පත් වෙනවා. මේ සුවිශේෂත්වයට තමයි අද
ඔබ ආදරය කරන අප ආදරය කරන අපේ රට සිටින ජේෂ්ඨ ප්‍රවීණ කලා ශිල්පිනියකට අපි ආරාධනා කළා. ඇය ගැන හැඳින්වීම මෙන්න මේ විදිහට කරන්න මම හේතුවා. ඇය භාරතයේ බාත්කණ්ඩය සංගීත විද්‍යායතනයෙන් ගායන වාදන දයංශයම වෙනුවෙන් විශාරදත්වයට පත්ව 1975 ගේ ගුරු වෘත්තිය ආරම්භ කරනවා. වසර 21ක් ගුරු වෘත්තියේ නියැලෙන ඇය වසර 12ක් ඉන් අනතුරුව ගුරු උපදේශිකාවක් විදිහට වැඩ කරනවා. ඉන් අනතුරුව සංගීතය පිළිබඳ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් විදිහට ඇය වැඩ කරනවා. ඇය ගුවන් විදුලියේ ඒ ශ්‍රේණියේ සරලගී ගායිකාවක්. ඇය නමින් ලලිත කලාවේදී ශාස්ත්‍රපති ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ස්වර්ණලතා කවිශ්වර මහත්මිය. ඔබත්ම ආදරයෙන් ගෞරවයෙන් ස්වර්ණ වාහිනිය වෙනුවෙන් අර දවස වැඩසටහන වෙනුවෙන් පිළිගන්න ඔබතුමියව මුලින්ම සමාන කරන්න ඕන ඔබතුමිය වැනි ජේෂ්ඨ කලා ශිල්පිනියක් සමග කතා කිරීම ලැබීම අපි වාසනාවක් කොට සලකනවා. කතාව අපි 75න් පටන් ගන්නවද චවිකා? අද අපි අතීතයෙන් පටන් ගමු. අතීතයෙන් පටන් ගමු. ඔබතුමිය විශාරදත්වයට පත් වෙන්නේ බාත්කණ්ඩ විද්‍යාලයෙන් තුලින්. බාත්කණ්ඩ විශ්වවිද්‍යාලෙට ගිහිලා මං ඉන්දියාවට ගිහිලා එහෙන් තමයි ශිල්පී ඉගෙනගෙන විශාරද විභාගවලින් පාස් වුනේ. එතකොට විශාරද විභාග කියන්නේ ගායන පැත්තෙන් ගායන පැත්තෙන් ඒ වගේම වාදන පැත්තෙන් මම වාදනයේ වයලින් පිළිබඳ විශාරද විභාග කරා. ඊට පස්සේ තබ්ලා පිළිබඳ විශාරද විභාගය කළා. අද දැන් අපිට මේ තියෙන පහසුකම් ප්‍රමාණවත් නොවීම නැත්තම් මේ තුන් අංශේම තිබෙන දක්ෂතාවයේ සහැකියාව ඔබ දන්නවා. නමුත් අපිට අද මෙතෙන්දි විඳහාපෑමට අවස්ථාව උදා වෙන්න තිබ්බා. එතකොට සරලගී ගායකක් ඔබතුමී ඒ ශ්‍රේණියේ. එතකොට ඉන්දියාවේ අපි රාගධාරි සංගීතයේ මම දන්නා පමණින්. එතකොට මේ සරල ගීතේ රාගධාරි සංගීතයේ මේ අංශ දෙකක් කොහොමද මේක? ඇත්තටම ඉතින් සරල ගීත කියන එක ඉතින් ඇත්තටම ඒක උඩක් ලේසි රාගධාරි සංගීතය තමයි ටිකක් බැරෑරුම් තත්ත්වයක තියෙන්නේ. මොකද අපි රාගධාරි සංගීතය කරනකොට අපි රාගය පිළිබඳ අවබෝධය, එතකොට ඒ තැන්වල තියෙන අපි තාන අලංකාර ෆාල්ටා ඒ හැම එකක් පිළිබඳ අපි අවබෝධය තියෙන්න ඕනේ. ඒ වගේම අපිට ඒ රාගධාරි සංගීතයේදී අපටත් නිර්මාණ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ රාගය තුළ ජීවත් වෙමින් අපි ඒක ගායනය කළ යුතුයි. ඉතින් ඇත්තටම ටිකක් ඉගෙනගෙන යනකොට ඒකේ බැරෑරුම්කම තේරෙන්නේ නැහැ. නමුත් මුලදී එක මෙහෙම ලොකු බැරෑරුම් කාර්යයක් කියන එක හිතට වැටෙනවා. ඉතින් ඇත්තටම රාගධාරි සංගීතය කියන්නේ ඉතාම වින්දනීය අවස්ථාවක් කියලා මට හිතෙනවා. විඳින්න පුළුවන් ක්‍රමයක් තමයි රාගධාරි සංගීතය. ඔබතුමියගේ එක්තරා සම්මුඛ සාකච්ඡාවක ඔබතුමිය මේ සංගීතය ගැන බොහොම පුළුල් විග්‍රහයක් කරපු දෙයක් මම කියව. එතෙන්දී සංගීතයේ මිනිසාගේ මනසට ගතට චෛතකම එක සුවපත් ආකාරයෙන් ලබා ගන්න කොහොමද කියන කාරණේ පිළිබඳව ඔබතුමිය ගුරුවරියක් විදියට බොහොම අපූර්වව විග්‍රහ කර තිබෙනවා. සරලගී ගායකයෙක් විදියට ඔබතුමිය ශේෂ්ඨට එනකොට ඔබතුමිය එක්තරා තැනක සඳහන් කරන ඔබතුමිය විසින්ම තන නිර්මාණය කරපු ගීත ඔබතුමිය ගායනා කරනවා. අපි ඒ කාලේ ගැන කතා කරමු. මගේ මුල්ම ගීතය තොටියෝ කියන ගීතය. එතකොට මේ ඇත්තටම මට ඒ කාලේ හරියට හිතුණා දැන් අනිත් අය ගුවන් විදුලියේ රූපවාහිනී ගීත ගයනකොට මටත් ගීතයක් ගයන්න ඕනේ කියන එක හැම වෙලාවෙම මගේ හිත කිව්වා. ඉතින් මට ඒ වෙලාවේ මම දන්නේ ඒ කාලේ කාගෙන් හරි පදමාලාවක් ඉල්ලලා කියන්න පුළුවන් කියන එක මම ඇත්තට මට අවබෝධයක් තිබුණේ නැහැ ඒ වයස් සීමාවෙදී. ඉතින් මමම මේ ගීතය ලිව්වා. ලිව්වා කියන්නේ ඒක අත්දැකීමක් එක්ක තමයි ලියන්න උනේ. එක්තරා දවසක ලොකු ධාරානිපත්ත වර්ෂාවක් ආවා. ඒ වෙලාවේ මම බදුල්ලේ තමයි හිටියේ. බදුල්ලේ මගේ ගම. ඉතින් මේ ඒ කාලේ ඉතින් බදුල්ල පැත්ත නුවරඑළිය ওই පැත්ත හරි සීතලයිනේ. වැස්සක් එනකොට ඔක්කොම දෙනා නිදා ගන්නවා. සියලු වැඩ නවත්තලා නිදා ගන්නවා. මම නිදා ගන්නෑ ලේසියෙන්. මං පාඩම් වල කටයුතු ඔය වගේ දේවල් තව කර කර ඉන්නේ. ඉතින් මම ජනලයක් කරලා බලනකොට මට තේරුණා ලොකු ධාරානිපාත වර්ෂාවක්. එතකොට ගාමේ කාණු පද්ධතිය දිගේ බොර වතුර ගලාගෙන යනවා. ඒ වගේම ගස් කඩාගෙන වැටිලා අකුණු පාරවල් එනවා. මට ඒ වෙලාවේ ලොකු චකිතයක් ඇති වුණා. ඉතින් එතකොට මට හිතුණා අනේ දැන් මම ඉන්නේ ගේ ඇතුලේ. නමුත් මේ ධීවර කර්මාන්තයේ යෙදෙන ස්වාමිපුරුෂයෙකුගේ බිරින්තට කොයි තරම් කම්පනයක් ඇති වෙනවා ඇතිද? මොකද තමගේ තුවාම් පුරුෂයා මේ රැකියාව සඳහා ගියා. මේ අතරෙදි යාට විපතක් වෙයිද කියන එක ඇති වෙනව නේද කියන එක මට හිතට ආවා. එතකොට ඒ බිරින්ද මම වුණා. මම ඒ චරිතය තුළ ජීවත් වෙමින් මම කල්පනා කරා. කල්පනා කරන ගමන් හිතට ආපු සෑම වචනයක්ම මම ලියාගත්තා. ලියාගෙන පසු දවසක මම ඔක ගීතයක් බවට පරිවර්තනය කළා. ඒ
චරිතය තුළ මම ජීවත් වෙමින් ඒ බිරිඳ මම කියලා හිතාගෙන ඒ ගීතයක් මම කටුගල ලියලා තිබුණා. පස්සේ දවසක කොහොමත් ගුවන්විදුලිය තිබුණා නව පදමාලා කියලා වැඩසටහනක්. ඒ වැඩසටහනට මට ආරාධනය ලැබුණ ගීතයක් ගයන්න. මොකද මම ඒ ශ්‍රේණියේ ගායිකාවක් වශයෙන් මම සමත් වෙලක් තින්න වෙලාවේ ඉතින් පළවෙනි සරලගේ වැඩසටහනට මම ওই ගීතය ගායනා කළා. එතෙන් සිට අද පවා ඒ ගීතේ සෑහෙන ජනප්‍රියතාවයට පත් වුණා. අපි දැන් ගීතයක් අහන්න ඕනේ. හැබැයි මේ තවක බාන්න මේ බොහොම පුදුමාකාර විදියට බොහොම සරලව බොහොම පැහැදිලිව ඒ ටික විස්තර කරපු විදිය. මම හිතන්නේ මේ ගුරු මෑනියන් කෙනෙක් විදියට ඔබතුමිය කළ සේවය සහ ඒ අත්දැකීම නිසා වෙන්නේ නැති. අපි මේ තොටියෝ ගීතේ පුංචි පද පෙළ ටිකක් කියලා ඉමුද? මම හිතන්නේ අද සූදානම් නොවුනත් අපි පොඩි පද පෙළ ටිකක් दिन सती विल सिंह गिवी गिया किम माई मियन यलिनावी हित तनियम अद लत विल्ली तोटियो तोटियो गीत तुम्हारे विमानी
මම හිතන්නේ මේ ගීතය සහ තව බොහොම සීමිත ගීත ප්‍රමාණයක් අපිට අද ගායනා කිරීමට හැකියාව තිබෙනවා. හැබැයි මේ සියලු ගීත ඔබට අසන්නට මෙතුමියගේ රුව දකින්නට අවස්ථාව උදා වෙනවා. නොබෝ දිනකින් අපි ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ විරාමයෙන් අනතුරුව ප්‍රේක්ෂක අදටත් ප්‍රසංග වේදිකාවල ඔබතුමියගේ ගීත අනිවාර්යයෙන්ම ඉල්ලනවා
සවික අද මේ ස්වර්ණ වර්ණ වැඩක් වෙන්නේ ඉගෙන කියන්න හොඳම වෙලා මොකද මේ අද ස්වර්ණ වාහිනියේ අද දවස වැඩසටහන අපි ආරාධනා කරේ ස්වර්ණ ලතා මහත්මියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්වර්ණ ප්‍රදීපා ගී දහන ගැන ස්වර්ණ වාහිනී ස්වර්ණ ලතා ස්වර්ණ ප්‍රදීපා අපි කතා කරමු මේ ගී දහන ගැන දැන් මේ මාසේ මාර්තු මේ කියන්නේ මේ මාර්තු 24 වෙනි දින තමයි මගේ ස්වර්ණ ප්‍රදීපා ගී දහන කරලියට එන්නේ ඇත්තටම මේ දවස් ටිකේ සෑහෙන කියන්නේ අවිවේකීව ගත කරපු දවසක් මා පාන්දර 1 2 වෙනකන් නිදි මරනවා මේ ප්‍රශ්නේ නිසා ඉතින් ඔය ගීත මේ ලියන්නේ නොටේෂන් පේපර්ස් ලියන්නේ මම එතකොට ඒ වට ඕනි කෝඩ්ස් අරවම දාලා ඒවා සේරම නිම කරන්නේ මම ඉතින් ඒ හැම දෙයක්ම කරලා ඊට පස්සේ පොඩි පුහුණුවක් කරගෙන ඒ විදිහට තමයි කටයුතු කරන්නේ ඒකම මේ ගී දැහනේ මාත් සමග මගේ දියණියත් ගීත පහක් විතර ගායනා කරනවා ඒගේ අලුත්ම ගීත නවතම ගීත තුනක් තව මේක එලි දක්වලත් නැහැ අපි අයගේ නමත් කියමු ඔව් එය ස්නේහා ඉංජානි නවතම ගීත තුනක් එක්ක තව ගීත දෙකක් ගායනය කරනවා ඒ වගේම මේ ප්‍රසංගය ගායනෙන් වාදනයෙන් ඒ වගේම නර්තන කියන අංග තුනින්ම මේ ලස්සන වෙන ප්‍රසංගයක් ඒ වගේම සමහර අවස්ථාවලදී ඒ ගීතයත් සමග ඉතින් චූටි ඉතින් ඔය අංග චලනයක් මටත් කරන්න සිද්ධ වෙනවා ඒ කියන්නේ මම ඇත්තටම කිව්වොත් මම ගායනේ වගේම නර්තනෙටත් ගොඩාක්ම කැමති මම පොඩි කාලේ නර්තනය කරලා තියෙනවා ඉතින් තවමත් මගේ ඇඟේ ඒ ගතිය තියෙනවා ඉතින් ඒ වගේම වර්ණවත් වෙන ප්‍රසංගයක් ඒ වගේම මේ ප්‍රසංගය සඳහා මට මම මෙතනින් මතක් කරන්න ඕනේ මගේ මගින් සිප් සතර ඉගෙන ගත්ත මගේ ගෝලයන් පිරිසක් මේකට මට උදව් දෙනවා. ඉතින් ඒ අය හරි උනන්දුවෙන් ඇවිල්ලා ඉතින් මම දන්නෙත් නෑ. ඉතින් හරි උනන්දුවෙන් ඇවිල්ලා මේ ප්‍රසංගය සඳහා කරන්න ඕනි සෑම දෙයක්ම මට කරලා දෙනවා. ඇත්තටම ඒ අය මට දකින්නේ මගේම දරුවන් විදිහට. මගේම දරුවන් විදිහට මට දකින්නේ ලොකු උනන්දුවකින් මේ ප්‍රසංගය සාර්ථක කර ගැනීම සඳහා ඒ අය උදව් දෙනවා. ඇත්තටම මම මේ අවස්ථාවේ කියන්න ඕනේ මගෙන් සිප් සතර ඉගෙන ගත්ත ඒ දරුවෝ දැන් සංගීත ගුරු භවතුන් සංගීත ගුරු භවතුන් ඒ වගේම දෙමාපියන් වෙලා ඉන්නවා ඉතින් මම මට ඇත්තටම මගේ ආපස්සට හැරිලා බලනකොට මට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් මගෙන් ඉගෙනගත්ත දරුවෝ දිවයිනේ සෑම පාසලකම සංගීත ගුරුවරු වශයෙන් සේවය කරනවා ඉතින් ආපස්සට හැරිලා බලනකොට මම දේශයට යම්කිසි දෙයක් කළා නේද කියන සතුට මට තියෙනවා මම හිතන්නේ ඕනම දරුවෙක්ගේ අපේ අතුරුම චරිතන්නේ මව පියාරන්නට පස්සේ දෙවන මව පියාවන්නේ ගුරුවරු ඔබතුමේ මම හිතන්නේ සුවහසක් දුව දරුවන්ගේ සංගීත ඥානය නම්වන්නට අපරිමිත සේවයක් කරලා තිබෙනවා ඒ නිසා තන වෙලාව මෙන්න මේ ආකාරයෙන් මම බොහොම සරලව කියන්නම් ඔබ අනිවාර්යෙන් සහභාගී වෙනවා දන්නවා ඔබ අනිවාර්යෙන් සහභාගී වෙන විත්තිය ස්වර්ණ ප්‍රදීපා ගී දහන තිබෙන්නේ මේ මාසේ 24 වෙනිදා සවස 5:30 ට බත්තරමුල්ල සුහුරුපාය රංගහලේදී සරලව කිව්වොත් ඔබ හොඳ ආකාරයෙන්ම දන්න මේ પાස්පෝර්ට් ඔෆිස් එකේ 19 වන මහල තමයි තිබෙන්නේ ප්‍රවේශ පත්‍ර එදින දොරටුවෙන් ඔබට ලබා ගැනීමට හැකියාව තිබෙනවා බොහොම අපූර්ව ගී සඳාවක මෙහෙරියාව ඔබට විඳ ගැනීමට අවස්ථාව තිබෙන නිසා අපි ඔබට ආරාධනා කරනවා අනිවාර්යෙන්ම ඒට සහභාගී වෙන්න කියලා අපි ඔබතුමීට ආරාධනා කරනවා තව ගීතයක් අපි ගායනා කරන්න ඉස්සරහට ¡Gracias!
वासना सुहुयुर सुयुरिय वासना गीते मूल पद पेली हतर वितर पुंडा किए मे සිංහස බිඳුනේ ඉකි බිඳ හඳන්නේපා කිසි දින මාගෙන අහිතක් හිතන්නේපා ගෙහනුන් චපලයි කියලා කියන්නේපා මින් පසු ආයේ මා මුණ ගැසින්නේපා दक्ष गेय पद रचके ඊට කලින් මතක් කිරීම කරන්න ඕනේ ස්වර්ණ ප්‍රදීපා ගීතහන මේ මාසේ 24 වෙනිදා සවස 5:30ට බත්තරමුල්ල සුහුරුපාය රංගහලේදී පැවැත්වෙන්නේ ඔබට ඕනෑම දෙසකින් එනවා නම් પાස්පෝර්ට් ඔෆිස් එක කොහෙද කියලා වොදි අනිවාර්යෙන් ඔබට තැන පෙන්වයි પાස්පෝර්ට් ඔෆිස් එකේ 19 වෙනි තට්ටුවේ තමයි මේ ගීතහන කදාට දිගහැරෙන. ඉතින් ඒ නිසා ඔබට ඒට ආරාධනා කරන ගමන්ම ඔබතුමියට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ස්වර්ණ වහිනේ වෙනුවෙන් අද දවස් වැඩසටහන වෙනුවෙන් උදෑසනම කාල වේලා වෙන් කරගෙන අද ආපුවෙක් ගැන ඒ වගේ ඔබතුමියට දීර්ඝාෂ පතනවා අපේ රටේ තවත් සුහසක්කු කලාශිල්පීන් දායාද කරන්න ඔබතුමිට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. ඒ වගේම මමත් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව මට ලබා දුන්නට. මොකද මගේ ප්‍රේක්ෂක ජනතාවට මේ අවස්ථාව ලොකු ප්‍රයෝජනයක් වුණා කියලා මම හිතනවා. අනිවාර්යයෙන්ම. සිසරයට බොහොම ස්තුතියි. නිහල්ලා බොහොම ස්තුතියි ලබා දුන්න දායකත්වයට. බොහොම අපූර්ව ගීතකින් තමයි අපි වැඩසටහන සම්බන්ධ සෞදානම වෙන සිටින්නේ. ඉතින් ඔබතුමියගේ සියලු කටයුතු සර්වපකරණ සාර්ථක වෙනවා ප්‍රාර්ථනා කරන ගමන් චවිකා අපිත් සමුගෙන යන්නේ. අපි සින් සමුගෙන යනවා. යලිත් හෙට දවසේදී හමු වෙමි බලාපොරොත්තු වෙමි.
ओबहामा लंगीला इंदिन्नाई ओनी